අපි ඊළඟට බලමු පුතේ කොහොමද දැන් අර මම එදා කිව්වා වගේ තුන් දෙනෙක් විතර නැත්නම් අපි ළමයි කොටකගේ මාක්ස් එකතු කරලා මේ මාක්ස් වලින් අපිට මේ මාක්ස් සේව් කරන්න ඕන ඒ වගේම ආයේ ආයේ මේ මාක්ස් එන්ටර් කරන්න ඕන ඔයාට අවශ්‍ය වෙලාවට මාක්ස් එන්ටර් කරන්න ඒ වගේම ෆයිල් එකක් හදන්න ඕන වෙලාවට ෆයිල් එක හදන්න මේ විදිහට අපිට සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් එකක් හදා ගන්න ඕන ස්ටුඩන්ට්ස් ලව ඇඩ් කරන්න ස්ටුඩන්ට්ස් ලගේ मार्क्स एड करना मार्क्स एड करना मार्क्स अपडेट करना मार्क्स डिलीट करना ये अपीट मार्क्स लबागे अपीट लियान को अभी कहमद ये वगे खदानी पैथन इतनी मुलिम मम अरे मे वगे अपे मार्क्स एंट करना एक सन्दहा मुलिम अभी गी सत्य है ये वगे फाइल देखा खदागन फाइल न्यू गिहिल මේක තියෙන මාක්ස් එන්ටර් කරා මුල්ම වතාවේ අපි මාක්ස් එන්ටර් කරද්දි ඒකේ අපි දාන්න ඕන මොනවාද ස්ටුඩන්ට් නම්බර් නේම් මැත්ස් ඉංග්‍රීසි සයන්ස් ටෝටල් ඇවරේජ් අපි කොහොමද කියලා දාන්න ඕන මෙතන ඇත්තටම මේ මුලින්ම කරන්නේ ෆයිල් එකේ මේ මේක විතරක් මම තියන්න මේ මේකෙදි කරන්නේ අපි මාක්ස් ඩොට් ක්ලෝස් කියලා ෆයිල් එක ක්ලෝස් කරලා දා मेतन මේ තියෙන ෆයිල් එක හදලා ඉවරයි create file ඊට පස්සේ add marks එකේදී වෙන්න ඕන අපි මේ විදිහට marks ලබා ගන්නවා හරි marks ලබාගෙන අපි කියනවා මේකේ total average file ඉවර වෙලා ඊට පස්සේ අපි කියනවා මේ ටික write කරන්න write කරලා file එක close කරන්න කියලා file එකේ මේ ටික write කරන්න write කරලා close කරන්න කියලා කියනවා එතකොට මේකෙන් line එකක් add වෙනවා හැබැයි එක line එකෙන් add වෙන්නේ ඉතින් අපිට සමහරලාට ලයින්ස් කීපයක් ඇඩ් කර ගන්න ඕනේ. ඒකින්ද ආපහු මම මේක ඉවරුනම අහනවා මේක ෆයිල් එක ක්ලෝස් කරන්න කලින් අතරම මෙතනදී අපි ෆයිල් එකක් ඕපන් කරන්නත් ඕනේ මොකද කරන්නේ නැහැ නේද? වැරදීනේ. එන්න මෙතනදී මම නැවත මේ ෆයිල් එක ඕපන් කරන්න ඕනේ. හැබැයි මේක අර ඕපන් කරන්න ඕනේ append mode එකේ. මොකද මම අගටයි ඇඩ් කරන්නේ. එතකොට මට headings වැඩක් නැහැ. මොකද headings already තියෙන එකකට තමයි මම මේ ඇඩ් කරන්නේ. ඉතින් මේක ඉවර වෙලා මම අහනවා මේ ෆයිල් එක ක්ලෝස් කරන්න කලින් මං ආය අහනවා if අපි පුංචි ප්‍රශ්නයක් අහමු question සමානයි print the input do you have more records තවත් records තියෙනවද මේකට දෙන්න පුළුවන් උත්තරේ ඔයයි එහෙම නැත්නම් n කියලා අපි දෙන්න मेके कवर हर इफ मे क्वेश्चन उत्तरे वै विधि हेट दुनोत् वै विधि हेट दुनोत् अभी नवत एड मार्क्स उलटे आयत मे एड मार्क्स फंक्शन कॉल कर अभी पुड़वां मे फाइल क्लोज कर एल्स फाइल क्लोज कर लच्चर add marks වලට යනවා else file එක close කරලා දානවා කියන්නේ අපි add කිරීලි ඉවරයි හරි ඉතින් ඔය විදිහට අපිට අවශ්‍ය ප්‍රමාණයක් marks දාන්න හදා ගන්න පුළුවන් හරි එතකොට create file add marks create file එක අපි file name එකක් තිල්ලා ගමු නේද එතකොට වඩා හොඳයිනේ file name සමානයි අපිට කියන්න පුළුවන් input अरे मम्मी उदाव करना इट पास वाला हितल मेक करा कर्ल दिबिन तम मम्मी मत एंटर फाइल नेम फाइल नेम अदा फाइल नेम के इतमा मेक हदाने के मम की फाइल नेम के इतमा मम्मी हदाने के लिए एड मार्क्स के अभी दिन मन फाइल के add marks එකෙත් මේ විදිහටම අපිට කියන්න වෙනවා file name එක ඉල්ල ගන්න කියලා.
ඒ දෙන ෆයිල් එකට තමයි append කරන්න. හරි. හරි. මේ ටික දැන් මම run කරලා පෙන්නනවා. මේක run කරද්දී මුලින්ම අපෙන් අහනවා මුකුත් මහන්නේ අතර මේ ඉස්සලම ඊ නම නමක් දෙමු සැප්තැම්බර් 22 teen programmer students marks කියලා මම දාන්නම් .py හරි මුලින්ම මුකුත් මේන්නේ නැහැ එතකොට මම අතර මේ ඉස්සලම create file කරලා file එකක් හදන්න මගෙන් අහනවා එතකොට ආගේ ෆයිල් නේම් එක දෙන්න ෆයිල් නේම් එක මම දෙනවා hello.csv කියලා hello.csv හරි ඊට පස්සේ මම කියනවා add marks ඊට පස්සේ අහනවා enter a file name මම අරකම දෙනවා hello.csv ෆයිල් එකට තමයි මට add කරන්න ඕන ඊට පස්සේ student number student name දැන් ඔන්න මගේ එකට අවශ්‍ය ප්‍රමාණයට ළමයි එකතු කරගන්න පුළුවන්. හරි අපි ගිහිල්ලා බලමු මේ හැදුන ෆයිල් එක documents වලට ගිහිල්ලා හැදුන ෆයිල් එක තමයි මේ hello.csv කියලා කියන්නේ open කරලා බලමු. හරි 1000 කියන එක තියෙනවා ඊට පස්සේ රෙකෝඩ් එක append වෙලා නැහැ. මොකද ඒ ගැටලු. දාහ හරි add marks එකේ දී ආපෝ මේ ටික. මේක ෆයිල් නේම් එකට 1002 දීලා. ආයෙත් open කළා බලමු අපි. සාමාන්‍යයෙන් එන්න ඕන කකර හේතුවක් නිසා අපිට අවිල්ල නැහැ ඒක. හරි. මට තේරුණා. එයා දෙවනි වතාවේදී කරලා තියෙන්නේ මෙහෙම දෙයක්. දෙවනි වතාවේ add marks ගියාම ආයෙ enter file name අහුවනේ අපි. නේද? අපි ඒක වරද්දලා දෙන්නේ නැති. බලමු. මොකද්ද වෙන්නේ කියලා දෙවනි වතාවේ add marks යද්දී ඇත්තටම file name එක අර file name එකම තමයි දෙන්න ඕනේ. ආයි මේක අහන්න ඕන නැහැ. සර් ඒකට වෙන ෆයිල් නේම් එකක් දෙන්න. අපිට ෆයිල් නේම් එක දෙන්න පුළුවන් වෙන්නේ. එතකොට දැන් අපි මෙතනදී ආයෙත් මේ ඉන්ටර් ෆයිල් නේම් කියලා අහුවම එතකොට යූසර් කන්ෆියුස් වෙන්න ඉඩ තියෙනවා. හරි? ඒ හින්දා දෙවනි ඇඩ් මාක්ස් එකේදී අපි ෆයිල් නේම් එක දෙමු. දෙවනි ඇඩ් මාක්ස් එකේදී මේක කරගන්න අපිට ලේසිම ක්‍රමය තමයි මෙතන ෆයිල් නේම් එක දෙන එක ඇත්තටම. ඇඩ් මාක්ස් එකේදී මුලින්ම ෆයිල් නේම් එක දුන්නා නම් ගැටලුව වෙන්නේ නැහැ. හරි. ඉතින් ඒ හින්දා අපි ෆයිල් නේම් එක මෙතන දෙමු. මෙතන ෆයිල් එක අහද්දී ක්ලෝස් කරන්න නැතුව අපි කියමු අහන්න කියලා. add marks ඔය ෆයිල් නේම් එක අහගෙන නෝ ෆයිල් නේම් එක අහලා කියන ඉවර වෙලා ක්ලෝස් කරන්න කලින් මම එකපාරක් add marks run කරන්න කියනවා. ඒතකොට එකපාරක් marks add කරන්නත් එයා දෙනවා. මේ ෆයිල් නේම් එකම පාවිච්චි කරලා. එතන මෙතනත් මම දෙන්න ඕනේ මේ ෆයිල් නේම් එකමයි. කොන්න ඔය ගැට ගැටලුව හින්දා තමයි දෙවනි රෙකෝඩ් එක නැති වුනේ. දැන් මම රන් කරලා පෙන්නන්නම් ඔයාලට ඔබ. මොකද දෙවනි පාර මම වැරදි නමක් දුන්නා නම් මේ මෙතන මගින් අහන්න ඇති ෆයිල් නේම් එක මේ මම 1002 කියලා එකක් දීලා. ඉතින් ඒතර 1002 කියලා තව ෆයිල් එකක් හැදුවා. ඒක තමයි ප්‍රශ්නේ උනේ. දැන් මේ ගැටලුව එන්නේ නැහැ. create file කරාම එලිම ෆයිල් නේම් එක අහනවා මම hello.csv කියලා දෙන්න. csv දැන් පළවෙනි පාරම ෆයිල් නේම් එක කොට පස්සේ පළවෙනියට ඔන්න නමයාගේ නම එන්ටර් කරන්න එනවා 1000 දසුන් marks
ඊට පස්සේ මොකක්ද අහන්නේ 56 එක හරි මේ මේ මාක්ස් මොකක්ද කියලා දෙන්න ඕනනේ ෆයිල් නේම් එකට අමතරව මෙන්න මේ මේකත් දෙන්න ඕන සහ මාක්ස් මොකද ආයි ෆයිල් එකක් ඕපන් කරන්නේ නැති නිසා Right, then create file karan. CSV. Do we have more records? Yes. Ayyo, I met another one of the Puna marks. හරි හරියටම දාන්න ඕන පැරමීටර්ස් දුන්න විදිහටම අපි කරගෙන යන්න ඕන අය මුලින්ම රන් කරමු හරි දැන් අපිට අවශ්‍ය තරමක් රෙකෝඩ් ඇඩ් කරගන්න පුළුවන් හරි දැන් අපිට අවශ්‍ය තරමක් රෙකෝඩ්ස් ඇඩ් කරගන්න පුළුවන් මම create file command එකෙන් පටන් ගන්නවා ඒක දුන්නාට පස්සේ enter file name hello.csv Yes, I want more records. Student number. Do you want to enter my records? Yes, Gayani. Student number එකක් Gayani කියලා දුන්නේ වැරදුනා. හරි undo කරන්න බෑ මේක. ඒක තමයි එක ගැටලුවක්. ඒ දේවල් ඔයාලට අදන්න මම දෙන්න ඊට පස්සේ මම නෝ කියනවා නෝ කිව්වම අපිට ඇති එන්ටර් කරන එක නවත්තන්න පුළුවන් හරි දැන් මේ වගේ එකකට දැන් තියෙන ෆයිල් එකකට අලුතෙන් මාක්ස් එන්ටර් කරන්න ඒකටත් අපිට මේ වගේම ෆන්ක්ෂන් එකක් දෙන්න වෙනවා හැබැයි ඒ වගේ එකකදී තියෙන ෆයිල් එකට අලුතෙන් මාක්ස් එකතු කරලා දින අපි ආය අලුතෙන් එකක් දෙන්න ඕන ඇඩ් මාක්ස් 2 ඇඩ් මාක්ස් 2 කියලා මට දෙන්න පුළුවන් වෙන්න ඕන ෆන්ක්ෂන් ෆයිල් නේම් එකයි තියෙන ෆයිල් නේම් එකයි ඒ වගේම මේක අවශ්‍ය නැහැ. තියෙන ෆයිල් නේම් එක දුන්නා නම් ඒ ෆයිල් නේම් එකට අදාළව ෆයිල් එකක් append mode එකෙන් open කරලා මේ වගේ මේක කරන්න පුළුවන් වෙනවා. ෆයිල් නේම් එකට අදාළව append mode එකෙන් open කරලා student number ඔය විදිහට අරගෙන add marks to කියන method එක run කරන්න පුළුවන්. දැන් අපිට තියෙන ෆයිල් එකකට අර hello dot එක තියෙනවනේ එතකොට ඒ තියෙන ෆයිල් එකට මම රන් කරනවා ආයි මේක add marks 2 කියන එක ඒකල මට දෙන්න පුළුවන් මගේ දැනට තියෙන ෆයිල් එකේ නම තමයි hello dot csv කියන ෆයිල් එක එතකොට ඒ ෆයිල් එකට තමයි මම මේ append කරන්න යන්නේ සර් ඕල් මාක්ස් ෆයිල් මම මේක රන් කරන්නේ कपिल तब एंटर करना तब एक अरे गीत अरे ये सिहि एंटर करना वेरे ताम हदरण बैंक एडिट ताम हदरा अरे मे विधि अभी पुलवा लखनऊ एंटर करना बल मुखद वेला हेलो डॉट सी एस वी की मे तीन पलवे वतावे एंटर करना मे तीन ईलंक वतावे अभी वरदेन එන්ටර් කරපු අය. මේ වරද්දගෙන එන්ටර් කරපු අයට තමයි නම් මුලට ඇවිල්ලා තියෙන්නේ. හරි. දැන් ඕගොල්ලෝ read in write in දෙක දන්නවා. read in write in දෙකෙන් මේ වගේ මූලික කේතයක් ලියාගෙන තියෙන ෆයිල් එකට record add කරන්න හෝ අලුත් ෆයිල් එකක් create කරන්න හෝ එහෙම නැත්නම් දිගින් දිගටම record add කරගෙන යන්න ඔයාලට පුළුවන් වෙන්න ඕන.
දැන් මොනවාද challenges දැන් මේකට ඕන තව දේවල් තමයි අපිට ඕන වෙනවා සමහර වෙලාවට සර්ච් කරන්න හරි ඒක පුළුවන් read එකේ සර්ච් කරන්න පුළුවන් කොහොමද read එකේ සර්ච් කරන්න මම අලුත් function එකක් ලියන්න def search අපි හිතමු search by search by id කියලා අපිට id එක දීලා අපිට ඊළඟට බලන්න පුළුවන් ඕපන් කරන්න ඕන id එකක් දෙන්න ඕන නේද ඊට පස්සේ තව එකක් දෙන්න ඕන ඒ තමයි file name එක එතකොට අපි හිතමු marks සමානයි open මේ file name එක read only mode එකෙන් ඕපන් කරන්න ඕන ඊට පස්සේ අපි බලන්න ඕන if id in මෙතන ලයින් එකෙන් ලයින් එක අපි රීඩ් කරමු 4 line in file sorry line in marks අපි මොකද කරන්නේ if මේ id එක තිබුණොත් in line අපි ඒ ලයින් එක print කරමු print line ID එක තිබුණොත් ඒ line එක print කරනවා. හරි දැන් අපි ඒකත් run කරලා බලමු. හරි දැන් මේ තමයි search by ID කියන function එක. ඒකට අපි දෙන්න ඕන මොනවද search by ID එකට දෙන්න ඕන ID එක මට ඕන 1000 කියන ළමයාව නැත්නම් 1000 හිටියේ කවුද 2005 හිටියද මෙතන හිටියනේ මේ 2005 කියන ළමයා සර්ච් කරන්න ෆයිල් එකේ නමත් මම දෙන්න ඕන hello.csv එකේ තමයි මට මේ ළමයා සර්ච් කරගන්න ඕන මොකද්ද කියන්නේ in string requires as left operand line එක මේක str කරලා ගන්න. දැන් බලමු. ID s id k කියලා ගන්නම්කෝ මේ පොඩ්ඩක් id කියන එක keyword එකක් වගේ ප්‍රශ්නයක් තියෙනවා. අපි දෙන්න ඕන ස්ට්‍රින් එකක් වගේ සරි මම දෙනකොට වරද්දාගත්තේ මේක මේ පොඩි වැරද්දක් තියෙනවා 2005 දෙන්න ඕන නම්බර් එකක් විදියට නෙමෙයි පුතේ ස්ට්‍රින් එකක් විදියට මොකද යා සර්ච් කරන්න ස්ට්‍රින් නිසා දැන් ප්‍රශ්නය සර්ච් by id වැදුනේ එයා තමයි කපිල කියලා එයාගේ රෙකෝඩ්ස් ටික දාපෙන්න හරි දැන් මේකේ අඩු මොනවද අඩුපාඩු විදියට තියෙන්නේ ඩිලීට් කරන්නයි සර්ච් කරනවා නම් සර්ච් කරන එක ඩිලීට් කරන්න පුළුවන් වෙන්න ඕන ඊළඟට සර්ච් කරන එක අප්ඩේට් කරන්න පුළුවන් වෙන්න ඕන මේ දෙක මම ඔයගලට ප්‍රොජෙක්ට් එකට ඉතුරු කරනවා හිතලා කරන්න දෙයක් තියෙන්නේ නැහැ ඒ හින්දා මම මේ දෙක ඔයාලගේ ප්‍රොජෙක්ට් එකට ඉතිරි කරනවා හරි දැන් මේ ටික ඔයාලට ලියා ගන්න පුළුවන් මාතෘකාව ලියා ගන්න මාතෘකාව ලියා ගන්න Python මගින් ආදානය කරන ලබන තොරතුරු ගොනුවක ගබඩා කිරීම ඒවා නැවත කියවීම සෙවීම
යාවත් කාලේන කිරීම සහ දත්ත තෝරාගෙන මකා දැමීම වෙනස් කිරීම යන සියලු කටයුතු සිදු කිරීමට CSV ගොනුවක් සාදා කේත ලියා දක්වන්න. රිපෝට් ලෙස වැඩිම ලකුණු ලාභී සිසුවා අඩුම ලකුණු ලාභී සිසුවා එක් එක් විෂයන් සඳහා සාමාන්‍ය ලකුණු සිසුන් සියල්ලගේ එක් එක් විෂය සඳහා සිසුන් සියල්ලගේ එක් එක් විෂය සඳහා ලකුණු වාර්තා සිසුන් සියල්ලගේ එක් විෂයක් සඳහා ලකුණු තෝරාගත් එක් විෂයක් සඳහා ලකුණු වාර්තා ඒක හොඳයි තෝරාගත් එක් විෂයක් සඳහා ලකුණු වාර්තා සහ සියලු විෂයන් සඳහා ලකුණු වාර්තා දක්වන පරිදි කේත ශ්‍රිත ආශ්‍රයෙන් ලියා එය හැසිරවීමට විධාන රේඛා අතුරු මුහුණක් සහිත පද්ධතියක් ගොඩනගන්න. හරි ඔය ප්‍රශ්නය ලියාගන්න මූලික පිවිසීමක් විදියට මට මේ කෝඩ් එක දෙන්න පුළුවන් මේක හැම එකම නැහැ ඒත් මේකේ අවශ්‍ය යම් ප්‍රමාණයකට කේත මම එකතු කරලා තියෙනවා හැම එකම නැහැ
මේකෙන් කොහමද විධාන රේඛා අතුරු මූණතක් හදාගන්නේ? අය ඔයාලට තියෙන වැඩ. හරි කොහමද විධාන රේඛා අතුරු මූණතක් හදාගන්නේ කියන එක එහෙම ඒවා ඔයාලා උත්සාහ කරලා කරන්න ඕන එක. හරි. ලියා ගන්න බලන්න ඔක්කොම.